සංවිධානන් වහන්සේ ඔහුට අනතිල ප්‍රකාරයටම මෝසෙස් සියල්ල ඉටු කළේය. මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙවන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේදී මණ්ඩපේ ඉදිකරන ලදී. මෝසෙස්ද මණ්ඩපේ ඉදිකොට එහි තව සවිකර ලෑලි ගසා හරස්ලී දමා එහි කුළුණු කෙලින් කෙලේය. සම්දානන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස ඔහු මණ්ඩපේ මතු පිටින් කූඩාර මතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබීය. පසුව ඔහු දසපණිතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුව පොළු යොදා එය මත කරුණාසනය තැබීය. ඉන්පසු ඔහු සම්විධානන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනවිත් තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසා දැමීය. එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසා ගත්තේය. මණ්ඩපය සම්විධානන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේය. වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත් සම්විධානන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය. ඊශ්‍රායෙල් ජනයා කඳවුරින් කඳුරට යන විට ඔවුන් පිටත්ව ගියේ වලාකුළ මණ්ඩපයෙන් ඔසවනු ලැබූ විට පමණය. එහෙත් වලාකුළ ඔසවනු ලැබුවේ නම් එය ඔසවනු ලබන දිනදෙක් ඔහු නික්ම නොගියහ. මුළු ඊශ්‍රායෙල් සෙනග කඳවුරින් කඳවුරට යන විට ඔවුන් පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත දවල් කාලයේදී සම්විධානන් වහන්සේගේ වලාකුළද රාත්‍රී කාලයේදී ගින්නද දෘශ්‍යමාන විය.